ඔබතුමා තමයි එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික උපදේශකවරයා හැටියට පාර්ලිමේන්තුව තුළ ආර්ථික විද්‍යානුකූල ප්‍රශ්න සම්බන්ධ බොහෝ තර්ක විතර ඉදිරිපත් කළ ගරු මන්ත්‍රීතුමා. තමන් ඔබතුමාෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් අද පාර්ලිමේන්තුවේ දිගින් දිගට කිව්වේ තව අවුරුද්දකින් අපි එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් පිහිටවනවා කියන කතන්දරය කිව්වා. ඒ ඉඳන් මේ පනත් අපිට වැඩක් නැහැ කියලා. මම අහනවා හොඳයි අවුරුද්දකින් කොහොම හරි පිහිටෙව්වයි කියනකො එදාට තමුන්නාන් කියන අර හාමුදුරුව අහපු විදිහට රේස් බයි රේස් වගේ දේවල් තහනම් කරලා කටයුතු කිරීම ආර්ථික විද්‍යාඥයෙක් හැටියට ඒ සහ මත්පැන් සියල්ල තහනම් කිරීම තමුන්නාන්සලාගේ ආණ්ඩුවෙන් කරනවද කියන්නේ නෑ මත්පැන් සියල්ල තහනම් කිරීම අපේ ආණ්ඩුවෙන් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ පොඩ්ඩක් එන්න කියන්නකෝ හරි දැන් මම ඔබතුමාට කෙටි උත්තරයක් කරන්න පොඩ්ඩක් ඉන්න අහගෙන ඉන්න මම ඉස්සලා ඔබතුමාට මේ උදාහරණයකින් පෙන්නවා අපේ හිටපු ජනාධිපතිවරේ කොහොමද මේක නැවැත්වුවේ කියලා අතිවිශේෂ ගැසට් එක 644/9 සම්පූර්ණයෙන්ම මේ මේක මම මේ පාර්ලිමේන්තුවේ පර්යේෂණාන්තයෙන් ගත්තේ කැසිනෝ තහනම් කිරීමේ ගැසට් එක මේක තියෙනවා මේක කරලා තියෙනවා හරි ඊට පස්සේ ඔබතුමාලාගේ මේ රජයා විසින් තමයි නැවතත් මේව පටන් අරන් තියෙන්නේ එතකොට අපි කරපු බව පොඩ්ඩක් ඉන්නකෝ අපි කරපු බව අපි මේ රටේ ජනතාව දන්නවා ජැක්පොට් මැෂින් ගෙනල්ලා බුල්ඩෝසර් කරපු බව මේ රටේ මිනිස්සු දන්නවා ඒවා මිනිස්සුන්ට අමතක වෙලා නැහැ නමුත් මෙතන තියෙන ප්‍රශ්නෙට පිළිතුරු තමයි ඔබතුමාලාගේ රජයට මේක නවත්තන්න ඕන කමක් තියෙනවා අපි නෙමෙයි රජයේ මට කියන්න පුළුවන් ජනාධිපතිතුමා මේ ඉස්සෙල්ලා කලින් කිව්වා වගේ අපි මේක ඇතුලේ කැසිනෝ නැහැ කියන එක හරි නමුත් දැන් ඔබතුමාලාගේ අවස්ථාවනේ ඔබතුමාලානේ මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න ඕනේ අපි නෙවෙනේ රජයේ ඉන්නේ හාමුදුරුවෝ ඉස්සල කෙනෙක් කතා කරා වගේ එක්සත් ජාතික පක්ෂයේ බලයෙන් පහ කරලා ඔබතුමාලාට බලය දීලා තියන්නේ තහනම් කර බදු ගන්නද තහනම් කරනද මම අහන්නේ රේස් බයි රේස් තහනම් කරනවද කියන්නේ මට ඒක කියන්න බෑ නෑ පොඩ්ඩක් කියන්න මට ඒක කියන්න බැරි මොකද කියලත් මම කියන්නා නිකන් මට ඕන මෙතන ඔවුමම කියන ඔවුමම කරන කවුන්නාසි මුදල් නැති මට කියන්න පුළුවන් ඔව් මම ඒක කරනවා එහෙම කියන එකේ ඒකේ මේ ඒකේ ඒක ගැඹුරක් නෑ ඒකට ගැඹුරක් නෑ මොකද පක්ෂයකට යම්සි ප්‍රතිපත්තියේ තීන්දුවක ඉන්න ඕනේ අපි මම ඔබතුමාට හැබැයි මෙතුමන් ඇහුණ උත්තරයක් දෙයි කවුන්නාසිට දී ගන්න බෑ නෑ මෙහෙමයි මට ඕන කට තිබිච්ච පළියට කියන්න අවශ්‍යතාවයක් නෑ මම කියන්නේ මේ රටේ මේ තියෙන ඔක්කොම බාර්ටික වහනවා කියලා බෑ කියලා ඔබතුමාම කිව්වා. කරන්න බෑ. ඔය ඒක තමයි මම කියන්නේ. එතකොට නීත්‍යානුකූල ක්‍රමවේදයක් සරස්සලා නියාමන ක්‍රමවේදයක් සරස්සලා ඒ නියාමන ක්‍රමවේදය ඇතුලේ මොකක් හරි කරන්න ජනාධිපතිවරයා කරන්න පුළුවන් කියලා. මොකද රේස් බයි රේස් තහනම් කරන එක ඕනනම් ජනාධි මේ රටේ ජනාධිපතිවරයා කරන්න පුළුවන්ක මම අහන්නේ තමුන්නාසරණ කරනවද නැද්ද කෙටි උත්තර දෙන්න කරනවා නැත්නම් නෑ මේක මම මට කියා ගන්න බැරි මොකද මට තනි අයිතියක් කියන්නේ මම පක්ෂයේ ස්ථාවරයක් ගැන කියන්න බෑ මම ආර්ථිකයේ දන්න කෙනෙක් කියන්න බෑ කියන්න බෑ මම ඒකයි මම ඔබතුමා ආර්ථිකයක් කියන්න ආර්ථිකයක් කියන්න බෑ නෑ මෙතන මේක සාධාරණයි මම සාධාරණයි ඔබතුමා කියන්න බෑ කරන්න බෑ ඒක ප්‍රාව කියන්න කරන්නත් බෑ මම කියන දේ අහගෙන ඉන්නකොද ඔබතුමාලා මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මට කියන්න පුළුවන් මම කරනවා කියලා මට කියන්න පුළුවන් මම ඔක්කොම වහනවා කියලා. නමුත් මම කියන්නේ නැත්තේ මොකද මම කැමති නෑ අපිට මේ ගැන සාකච්ඡා කරන්නේ නැතුව මේ කරන්නේ කොහොමද කියලා ගැන අවබෝධයක් නැතුව හරියටම මට මේක කියන්න හැකියාවක් නෑ මම ඇත්ත කියන්නේ. ඒක තමයි හඳුරුවෙන්නේ. එතකොට හැබැයි ඔබතුමාලට හැකියාවක් තියෙනවා. ඔබතුමාලා තමයි අද මේ රට පාලනය කරන්නේ. ඔබතුමන්ලට ඕන නම් ඔබතුමන්ලට පාලනයට ආවොත් පාලනයට මං අහන්නේ පාලනයට ආපුවම අපි කරන්නේ පාලනයට අපි පාලනයේ තිබිච්ච කාලේ කරපුවා මම පෙන්නුවා පාලනයට ආපු කාලේ අපේ පාලනයේ කාලේ කරපුවා මම පෙන්නුවා වෛරස් තහනම් කරා තමුන්නාන්සර ගෙනව නැවත ඒක පිළිගන්නේ නැහැ 1992 තහනම් කරායින් පස්සේ ඔබතුමා රේස් බයි රේස් නේ මම කියන්නේ මේ දැන් තියෙන ඔක්කොම නෑ හාමුදුරුවනේ රේස් බයි රේස් නෑ හාමුදුරුවෝ අහුවේ රේස් බයි රේස් මං අහන්නේ රේස් බයි රේස් උත්තරේ බොහොම පැහැදිලි ඒක තහනම් කරන්න පුළුවන් ඔබතුමාලට ඔබතුමාලා නොකරනා කියන එක තමයි මම පැහැදිලි